දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයික් සිග්නල්. දෛනිකව කොළඹ නගරයට ඇතුළු වන රතවාහන ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් සමග කොළඹ නගරයේ පවතින අධික රතවාහන තදබදයේ අවම කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර මාවත බේස්ලයින් හයි ලෙවල් හා ගාලුපාර යන මාර්ග හතර ඉලක්ක කර මන්තිරු නීති අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ අනුව මන්තිරු නීති අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් විසින් රියදුරන් දැනුවත් කිරීමටද පියවරගෙන තිබූ අයුරු දක්නට ලැබුණා. රතවාහන පොලිසිය කාරුණික ඉල්ලීමක්. නියමිත මන්තිරුව භාවිත කරන්න. Use the proper lane while saving your precious time, wealth and life. A kind request from traffic police. මන්තිරු නීතිය පිළිබඳව අද සිට දින 3ක් රියදුරන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන අතර ගුවන් හමුදාවේ සහායද මේ සඳහා හිමිව තිබෙනවා. වෙනදා දිනේදී හරි අක්‍රමවත්ව අපිලිවෙලට ගමන් කරපු රතවහන අද දවසේදී නිවැරදිව මන්තිරු නීතිය අනුගමනය කරමින් ගමන් කරන ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්. පොලිසිය මේ නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රධානතම අරමුණ තමයි කාර්යක්ෂමව කොළඹට අඩුම කාලයක් තුලදී රතවහන තුල් කර ගැනීම. අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක මන්තිරු නීතිය ශ්‍රී ජයවර්ධනපුර පොල්දුව මන්සන්දියේ සිට ආයුර්වේද හන්දිය කාසල්පාර හෝටන් පෙදෙස හෝටන් වටරවුම ආනන්ද කුමාරස්වාමි මාවත හරහා ලිබර්ටි වටරවුම දක්වා ක්‍රියාත්මකයි. එමෙන්ම බේස්ලයින් මාර්ගයේ කැලණි පාලමේ සිට හයි ලෙවල් බේස්ලයින් මන්සන්දිය දක්වා මාර්ගයේද මන්තිරු නීතිය ක්‍රියාත්මක වනවා. හයි ලෙවල් මාර්ගයේ අනුලා විද්‍යාලය ආසන්නයේ සිට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත තුම්මුල්ල වටරවුම තර්ස්ටන් පාර මාකස් ප්‍රනාන්දු මාවත පුස්සකාල මන්සන්දිය ආනන්ද කුමාරස්වාමි මාවත මල්පාර හන්දිය හරහා පිත්තල හන්දිය දක්වාද මන්තිරු නීතිය ක්‍රියාත්මකයි. එමෙන්ම ගාලුපාරේ මන්තිරු නීතිය ක්‍රියාත්මක වන්නේ දෙහිවල විලියම් මන්සන්දියේ සිට ගාලුමූදුර වටරවුම ඔස්සේ NSA වටරවුම දක්වායි. මන්තිරු නීතිය නිසි ලෙස අනුගමනය නොකළ රියදුරන්ට පොලිස් නිලධාරීන් විසින් අද මෙලෙස උපදෙස් ලබා දුන්නා. රුපියල් 2000 කරන දඩකොලේ වාට අදට විතරක් ඔයාලට අවවාද කරනවා ඊට පස්සේ වරද කරන්න එපා. මේ ට්‍රක් මේ කොහොම මේ රයිඩින් මේක තියෙනවා. ගමන් කරන ඉතරනේ ඉතන්නේ. ඔබතුමා දැන් මේව කරපුව කරන ඔබතුමා කින් මොකද තව ටිකක් ලයිට් එක හැදෙනවා. අදලා පාර બ્લોක් කරනවා. ඊට පස්සේ කරන්න එපා. නීතිය ගැන මොකද කියන්නේ? මිනිස්සු පුරුදු වෙනවා නම් හරි මේකට. ඒක හොඳයි. ඒ වුණාට පාර ට්‍රැෆික් වෙනවනේ. පොලිමට තමයි යන්න ඕනේ. මන්තිගෙන හොඳයි. ඔක ක්‍රියාත්මක වෙන හැමදාම හොඳයි ඔක. මන්තිරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. බදාදායෙන් පස්සේ අපි CCTV වලින් ගන්නවනේ මේ නඩු ටික. ඒ ගන්නකොට ඔක්කොටම මේ තේරෙයි මේ මොකද්ද කරන්න කියලා. ඒයි ඔක්කොම වෙලි ඉවරලා ඒගොල්ලෝ ලේන් මාරු කරනවා මන්ද ඔක්කොම බලාගෙන ආවේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අයව ඉස්සරහට පොලිසි මට්ටමින් ක්ලාස් දීලා හරි ඒවට ගෙනල්ලා හරි ඩිසිප්ලින් කරන්න ක්‍රම කරන්න ඕනේ. යම් කිසි කාල සීමාවක් වුණාට පස්සේ නීතිය අදින් ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙන මේ නියමිත ලේන් එක යන තියයි සම්බන්ධ. මේ දසන කාන්තී චූර්ණයේ සහිත ලිවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි.